ඒ තීන්දුව ගන්නකොට අපි හිතලා බැලුවා අරගලයේ අරමුණු මොකක්ද අරගලයේ හඬ මොකක්ද අරගලයේ ඉල්ලුම මොකක්ද අර දින පහක් අපි නුවරින් ඉඳලා කොළඹ ආවනේ ඒ කොළඹ එනකොට අරගලයේ අභිලාෂයන් මුදුන්පත් වෙන ආකාරයට අපි කටයුතු කරානේ මේ දින පෙළපාලිය මහාමාන්‍ය ඩීඑස්එන් නායක මැතිතුමාගේ පිළිරුව ළඟ තියලා ජාතියේ පියා නිදහස් අරගලයේ පියා ඉතල ඉඳගෙන අපි ප්‍රතිඥාව දුන්නානේ අපිට පුළුවන් ද සති දෙකක් තුනක් යනකොට වස්ත්‍රයක් ඇඳගෙන හෝ නොඇඳගෙන පාවා දෙන්න ඒ වගේ පාවා දීම වලට අපි සූදානම් පාවා දෙනවට වැඩිය හොඳයි ආත්ම ගරුත්වය රැකගෙන ගෙදර යන එක එතන අපි පරේසින රටම බිත්තියට හේතු කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා නමුත් මාවත් බිත්තියට හේතු කරලා අවස්ථාවාදී දේශපාලන තීන්දුව తీන්න අරගෙන අපේ ආත්ම ගරුත්වයක් කුණුබක්කියට දමන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා මම කියන්න කැමතියි මම පමණක් නෙවෙයි මා ඇතුළු මේ අප සියලු දෙනාම සමගි ජන බලවේගයේ දේශපාලන ගෙම්මන්නු සියලු දෙනාම අරගලේ මතය ආරක්ෂා කරා රැකගත්ත ඉදිරියට රකින්නයි කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසලට කියන එක නමුත් කතාව අවසන් කරන්නට පෙර මම